දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි බේරුවල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වැඩ කරමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකකවර රුචිත බණ්ඩාර මහතා මීට සුළු මොහොතකට පෙර අභවව ප්‍රාප්ත වූ බව කනකාටුවෙන් දැනුම් දෙනවා. එතුමාට නිවන් සුව ලැබේවා. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි බේරුවල MOH කාර්යාලයේ PHI ලෙස සේවය කරමින් සිටි රුචිත බණ්ඩාර මහතා 2021 පෙබරවාරි 27 වන දින දහවල් අභව ප්‍රාප්ත වී තිබුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂක රුචිත බණ්ඩාර මහතාට නිරෝගී සුව පතා පසුකිය 19 වනදා ජාතික රුධිර මධ්‍යස්ථානයේදී රුධිර දානමය පින්කමක්ද පැවැත්වූ අතර ඒට හේතු වූයේ ජාතික රුධිර සංදිතේ ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වයක්. ඔහුගේ ජීවිතේ බේරා ගන්නට බොහෝ අය වෙහෙස මහන්සි වූ නමුත් ඔහු ජීවිතේ හැරගොස් තිබිනවා. වෛද්‍යවරුන් පැවසුවේ ඔහු අසාධ්‍ය තත්ත්වයකට පත් වූයේ ඩෙංගු රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් බවයි. කැලණිය ප්‍රදේශයේ පදිංචි කරවක වූ ඒ මහතා මෑත කාලීනව විවාහ දිවියට ඇතුළත් වී සිටිය අයෙක්. කෙසේවතත් ඩෙංගු රෝගයට ගොදුරු වී ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට ප්‍රථමයෙන් ඔහු බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයේ පොතුවිල මහජන සෞඛ්‍ය පරීක්ෂක ලෙස සේවය කරනු ලැබුවා. කොවිඩ් රෝගය මෙරටින් තුරන් කිරීමට ඔහු අගනා සේවයක් කරනු ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ලෙස හැඳින්විය හැකි. රාජකාරියට එහා යමින් මධ්‍යම රාත්‍රියේ පවා හදිසියේ අසනීප වන නිරෝධායනය වන සමාජිකයන් ගිලන් රතමකින් රෝහල් ගත කිරීමටද ප්‍රදේශයේ අනුකුත් වැසියන්ට කොවිඩ් ආසාදනය නොවීම වැළැක්වීමට ඔහු ඉතාමත්ම පෙරහැරුම් සේවයක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ලෙස ප්‍රසිද්ධියට පත් වුණා. අපි රුචිත බණ්ඩාර THI මහතාට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු. යාළුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.